සියලු දෙනාම ආයුබෝවන් කියලා අදත් පිළිගන්නවා IT Bucket YouTube channel එකට. අපි හැම කෙනෙක්ම යූස් කරන ප්‍රධානම දේ තමයි ලැප්ටොප් එක. අපි යූස් කරන ලැප්ටොප් එකේ බැටරිය එක ඉක්මනටම බැහැලා යනවාද? බැටරිය එක ඉක්මනට බැහැලා යන හේතුව මොනවාද? කොහොමද බැටරිය එකේ හෙල්ත් එක අපිම චෙක් කරගන්නේ සහ කොහොමද බැටරිය එකක් ලොง ටර්ම් යූස් කරන්න අපිට යූස් කරන්න පුළුවන් ටිප්ස් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ දේවල් ගැන. channel එක subscribe කරලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කොහොමද ලැප්ටොප් බැටරිය එකක් හරි විදියට යූස් කරන්න කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. right මම කලින් සඳහන් කරපු විදියට අපි බලමු කොහොමද ලැප්ටොප් බැටරිය එකක් ලොง ටර්ම් යූස් කරන්න පුළුවන් විදියට පාවිච්චි කරන්න කියලා. ඕකේ අපි මුලින්ම බලමු අපේ ලැප්ටොප් බැටරිය එක ගැන අපි පොඩි අයිඩියා එකක් ගමු. හරි අපිට පුළුවන් පහසුවෙන්ම අපේ ලැප්ටොප් බැටරිය ගැන අයිඩියා එකක් ගන්න අපේ ලැප්ටොප් එකේ පුංචි කමාන්ඩ් එකක් ටයිප් කරලා. right අපිට පුළුවන් Windows key එකත් එක R එක ප්‍රෙස් කරාම මේ විදිය run dialog box එක එනවා. මෙතන අපිට පුළුවන් power shell කියලා type කරන්න. power shell කියලා type කරලා okay කරාට පස්සේ අපිට open වෙනවා windows power shell window එක. ඕගලන්ට පුළුවන් පල්ලෙහා search එකේ power shell කියලා type කරලත් මේ window එක මේ විදියටම open කරගන්න. right ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ තියෙන command එක මෙන්න මේ power shell එකේ enter කරලා අපිට පුංචි report එකක් generate කරගන්න. right okay මම මේක මේ විදියට paste කරගෙන මෙතනින් enter key එක press කරන්නම්. enter key එක press කරාට පස්සේ එයා අපිට පෙන්නනවා battery life report එක මෙන්න මේ කියන path එකට save වුණා කියලා. okay මෙන්න මේ path එක අපි මේ විදියට copy කරගෙන අපිට පුළුවන් my computer එක open කරලා නැත්නම් this pc එක open කරලා මෙන්න මේ තියෙන search bar එකේ මේ path එක paste කරලා enter කරන්න. right ओके मेतने पाते एंटर पे अट ओपन मेन मेकिन बैटरी रिपोर्ट अब मेनुअली मेतीन मे पेन पाते गिहिला मे रिपोर्ट ओपन करगा हर मेती अपे बैटरी रिपोर्ट अपे लैपटापे अदाल बैटरी संबंधित संपूर्ण डीटेल रिपोर्ट मेतन अब पेन राइट पेन मैं यूज डेल लैपटापे मेती मॉडल इकडल बैटरी डीटेल मेन मेट पेन හරි ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ report එක හොඳට refer කරලා හොඳ idea එකක් ගන්න අපේ battery එක සම්බන්ධයෙන්. හැම detail එකක්ම මෙතනින් බොහොම පැහැදිලිව අපිට පෙන්වලා තියෙනවා. right මේ විදියට අපි battery එක ගැන අපිට පුළුවන් detail report එකක් ගන්න. okay ඊට පස්සේ අපි බලමු අපේ battery එක නිතරම drain වෙනවා නම් අපි කොහොමද හරියටම ඒක check කරගන්නේ කියලා. අපිට පුළුවන් පහසුවෙන්ම Google එකට ගිහිල්ලා गूगल लेके ओगुलांगे मॉडल लेके एंटर करगा अभी तो अभी यूज करन HP लैपटॉप पे का ना अपिटे पुलवा HP ला विसिम अंदुनला दुना सॉफ्ट टैग आते ना HP सपोर्ट असिस्टेंट मेन में सॉफ्ट टैग डाउनलोड करगे ना अपिटे पुलवा अपे HP लैपटॉप पे के बैटरी का हरियटम कोहोमद कियला हेल्थ का चेक करगा. right අපිට පුළුවන් මේ download HP support assistant කියන software එක download කරලා අපේ computer එකේ HP laptop එකේ battery එක කියලා කොහොමද කියලා හරියටම diagnose කරලා idea එකක් ගන්න health එක okay ද කියලා. right හිතන්න ඔයගොල්ලෝ use කරන්නේ Dell laptop එකක් නම් අපිට පුළුවන් Dell website එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට search කරලා Dell ලාගේ Dell laptops වලට තියෙන diagnostic tool එකක් use කරලා අපිට පහසුවෙන්ම check කරගන්න. Dell website එකට ගියාම ඒගොල්ලෝ පැහැදිලිව පෙන්නලා දිනවා අපිට BIOS key එක use කරලා මේ විදිය diagnose එකක් run කරලා අපේ laptop එක වගේම computer එකේ තියෙන අනිත් items ගැන කොහොමද ඒකේ health status එක කියලා report එකක්. ඒ කියන්නේ අපිටම idea එකක් ගන්න පුළුවන් කියලා මේ diagnostic tool එක හරහා. ඊට අමතරව අපිට පුළුවන් ඒගොල්ලන්ගෙම තියෙන BIOS වලට යන්නේ නැතුව එයාලගේ online battery diagnostic tool එකකුත් run කරලා අපේ බැටරිය එකේ හෙල්ත් එක ගැන අයිඩියා එකක් ගන්න. right අපි යූස් කරන්නේ Asus laptop එකක් නම් Asus laptops වල my Asus කියන මෙන්න මේ විදිහේ search එකේ my Asus කියලා type කළා අපිට පුළුවන් ඒ laptop එකේ battery health එක condition එක කොහොමද කියලා check කරගන්න. right මම දැන් පෙන්නුවා battery කොහොමද battery එක ගැන අපේ report එකක් generate කරගන්නේ. ඒක refer කළා අපිට පුළුවන් අපේ battery එකේ health එක
කොහොමද කියලා මේ විදිය diagnostic tools use කරලා අපිටම check කරගන්න බොහොම පහසුයි. හරි. දැන් අපි බලමු අපේ laptops වල battery එක කොහොමද දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් විදියට long term use කරන්න පුළුවන් විදියට අපිට මොනවද ගන්න පුළුවන් steps කියලා. මොනවද අපිට අනුගමනය කරන්න පුළුවන් tips. Right. පළවෙනි දේ තමයි battery එක laptop එකේ battery එක drain වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි lap එකේ heat එක. ඔයාලගේ lap එක නිතරම heat වෙනවා නම් ඒ කියන්නේ laptop එකේ උගල බලන්න පල්ලෙහා laptop එකට පොඩ්ඩක් අත තිබ්බම තේරෙනවා laptop එක අසාමාන්‍ය විදිහට heat වෙනවා නම් රත් වෙනවා නම් ඒක laptop battery එක drain වෙන ප්‍රධාන හේතුවක් වෙනවා. සාමාන්‍යයෙන් ඒ විදිහට වෙන්නේ ඇතුලේ ෆෑන්ස් හරියට වැඩ කරන්නේ නැත්නම් සාමාන්‍ය ෆෑන්ස් වල දූවිල්ල ඩස්ට් එක ගොඩක් තියෙනවා නම් ඒ ෆෑන්ස් හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැති වුනාම ලැප් එක ගොඩක් හීට් වෙන්න බලනවා. එහෙම වුනාම ලැප් එක ස්ටක් වෙන්න බලනවා වගේම ඒක බැටරිය එකටත් ලොง ටර්ම් හොඳ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒ වගේ ඉෂුව එකක් තියෙනවා නම් හීටින් ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා තේරුනොත් හොඳම දේ තමයි පළපුරුදු ටෙක්නීෂියන් කෙනෙක් ලවා ලැප්ටොප් එක සර්විස් කරගන්න එක. හොඳ සර්විසින් තැනකට දීලා හරි ලැප්ටොප් එක හොඳට සර්විස් කරගන්න. එහෙම වුණොත් අපිට පුළුවන් බැටරි එක ඩ්‍රේන් වෙන එක හීට් වෙලා බැටරි එක ඩ්‍රේන් වෙන ප්‍රොබ්ලම් එක සෝල්ව් කරගන්න. ඕකේ අපිට පුළුවන් ලැප්ටොප් එක හීට් වෙන එක වළක්වා ගන්න ලැප්ටොප් කූලින් පෑඩ් එකක් යූස් කරන්න. ඕගලන්ට පුළුවන් AliExpress වගේ වෙබ්සයිට් එකකට ගිහිල්ලා ලැප්ටොප් කූලින් පෑඩ් කියලා සර්ච් කරොත් ඕගලන්ට බලා ගන්න පුළුවන් එක එක මිල ගණන් යටතේ කූලින් පෑඩ්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපිට පුළුවන් මේ වගේ කූලින් පෑඩ් එකක් යූස් කරලා අපේ ලැප්ටොප් එක හීට් වෙන එක යම් තාක් ප්‍රමාණයකට අඩු කරගන්න. අනිත් කාරණේ තමයි ගොඩක් දෙනෙක් ලැප්ටොප් එකක් යූස් කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය ඇඳවල උඩ තියන් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. සමහර අය සෝෆා එකක් උඩ තියන් පාවිච්චි කරනවා. මේ වගේ වෙලාවල් වලදී වෙන්නේ ලැප්ටොප් එකේ හීට් එක එළියට යන්න පුළුවන් තැන් ඒ සිදුරු ටික කවර් වෙන එක. එහෙම වුණාම ඒ හීට් එක ඇතුළෙම තියෙන හින්දා ගොඩක් වෙලාවට මේ හීටින් ප්‍රොබ්ලම්ස් ලැප්ටොප්ස් වල එනවා. ඒ හින්දා ඒකට හොඳම සොලියුෂන් එක තමයි කූලින් පෑඩ් එකක් යූස් කරන එක. මම මේ කූලින් පෑඩ් සම්බන්ධව තියෙන ලින්ක්ස් කිහිපයක් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් දාන්නම්. එතකොට ඕගලන්ට පුළුවන් පහසුවෙන් මේ දේවල් රිෆර් කරලා අවශ්‍ය නම් කූලින් පෑඩ් එකක් උනත් මිලදී ගන්න. රයිට්. දෙවෙනි දේ තමයි ලැප්ටොප් බැටරි එක ඩ්‍රේන් වෙන බලපාන ප්‍රධාන දෙයක් තමයි අපේ කම්පියුටර්ගේ බ්‍රයිට්නස්. අපිට පුළුවන් පහසුවෙන්ම කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා system and security වල මෙතන තියෙනවා ඔයගලන්ට පේනවා power options. මේ power options ගිහිල්ලා අපිට පුළුවන් screen brightness එක අඩු කරන්න. ඔයගොල්ලෝ battery එකෙන් long term use කරනවා නම් long term වැඩ කරනවා නම් අනිවාර්යෙන් screen brightness ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම අපිට පුළුවන් මෙතනින් plan settings ගිහලා සාමාන්‍යයෙන් power save mode එකක් වගේ use කරලා අපිට පුළුවන් change plan settings ගිහිල්ලා අපිට laptop battery එකෙන් වැඩ කරද්දී මොන විදියට settings set වෙන්න ඕනි කියලා මෙතනින් change කරගන්න. සාමාන්‍යයෙන් laptop display එක මේ වගේ time එකදී off වෙන්න, අපි idle mode එකේ ඉන්නවා නම් laptop එක මේ time එක වෙනකන් sleep mode එකට යන්න කියලා අපිට මේ විදියට settings අපිට manually උනත් create කරගන්න පුළුවන්. Right. ඊළඟ කාරණේ තමයි laptop එක heat වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි අපි සාමාන්‍ය laptop battery එක බැටරි එකෙන් වැඩ කරන වෙලාවට කවදාවත් කම්පියුටර් ගේම්ස් ප්ලේ කරන්න යන්න එපා. බැටරි එකෙන් කම්පියුටර් එක ලැප්ටොප් එක වැඩ කරන වෙලාවට ගේම්ස් ප්ලේ කරන්න යන්න එපා වගේම වීඩියෝ එඩිටින් වැඩ කරන්න යන්න එපා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම ඒ වගේ හෙවි ටාස්ක් එකක් කරනවා නම් නිතරම චාර්ජ් එක ප්ලග් කළාම අපි ඒ වගේ ටාස්ක් කරන එක හොඳයි. එහෙම නැති වුණත් බැටරි එක ඩ්‍රේන් වෙන්න ඒ දේවලුත් බලපාන්න පුළුවන්. රයිට්. අනිත් කාරණේ තමයි මම ඕගලන්ට පුංචි අයිඩියා එකක් දෙන්නම්. සාමාන්‍යයෙන් ලැප්ටොප් බැටරි සම්බන්ධයෙන් තියෙන මත සම්බන්ධයක්. රයිට්. පළවෙනි දේ තමයි ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අපි ලැප්ටොප් බැටරි එකක් ලැප්ටොප් එකක් ගත්තට පස්සේ අපි ලැප්ටොප් එක කොච්චර වෙලාවක් චාර්ජ් කරන්න ඕනද? ඇත්තටම අලුතෙන් එන ලැප්ටොප්ස් වල එහෙම චාර්ජ් ලැප්ටොප් එක ගත්ත ගමන් චාර්ජ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නෝමලි ඔයගොල්ලෝ චාර්ජර් එක ප්ලග් කරලා දිගටම වැඩ කරගෙන යන්න පුළුවන්. අලුතෙන් එන ලැප්ටොප්ස් වල විශේෂත්වය තමයි මේවා හදලා තින්නේ 100ට 100ක් චාර්ජ් වුණාට පස්සේ ඔටෝමැටිකලි චාර්ජර් එකෙන් ඩිස්කනෙක්ට් වෙන්න. ඩිස්කනෙක්ට් වෙලා එයා ඩිරෙක්ට් මේන් පවර් එකෙන් තමයි ඉස්සරහට වැඩ කරගෙන යන්නේ. බැටරි එක සම්බන්ධයක් නැහැ. මේන් පවර් එක ඩිස්කනෙක්ට් වුණාට පස්සේ තමයි එයා නැවතත් බැටරි එකේ ලැප්ටොප් බැටරි එකට කන්වර්ට් වෙලා බැටරි එක හරහා වැඩ කරන්න ගන්නෙ. අලුතෙන් එන ලැප්ටොප්ස් වල ලැප් එක ගත්ත ගමන් පෑය මෙච්චරක් චාර්ජ් කරන්න ඕනි කියලා එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. දෙවනි කාරණේ
අපි ලැප්ටොප් එක චාර්ජ් එකට දාන්න ඕනේ ලැප්ටොප් බැටරි එක බිඳුවට බැස්සට පස්සේද කියලා සමහර අය අහනවා. නෑ, ඒක ඇත්තටම වැරදි දෙයක්. අපි සාමාන්‍යයෙන් ලැප්ටොප් චාර්ජ් එක ලැප්ටොප් එකේ බැටරි එක චාර්ජ් කරන්න ඕනේ සියර බිඳුවට බැස්සට පස්සේ නෙවෙයි. සාමාන්‍යයෙන් ඒකට ඔගොල්ලෝ චාර්ජින් සර්කල් එකක් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ 100ට 100 ඉඳන් 140ට බැස්සට පස්සේ නිතරම ඔගොල්ලෝ චාර්ජ් එක ප්ලග් කරලා වැඩ කරනවා. 100ට 100 චාර්ජ් වෙනකම් වැඩ කරනවා. රයිට්. ඊට පස්සේ කවදාක් 100ට බිඳුව වෙනකම් බැටරි එක වහිනකම් ඩෙඩ් වෙනකම් ඉන්න එපා. එහෙම වුණොත් ඒක අපේ ලැප්ටොප් බැටරි එකට ගොඩක්ම වැරදි විදිහට බලපාන්න පුළුවන්. නිතරම 100ට මැක්සිමම් 120ක් 115ක් අඩු වුණාට පස්සේ අනිවාර්යයෙන්ම චාර්ජ් එක ප්ලග් කරලා වැඩ කරන්න. හරි. ගොඩක් දෙනෙකුට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ලැප්ටොප්ස් බැටරි සම්බන්ධව ලැප්ටොප් එකේ චාර්ජර් එක දිගටම ලැප්ටොප් එකට කනෙක්ට් කරගෙන වැඩ කරන එකට කමක් නැද්ද කියන එක. ලැප්ටොප් චාර්ජර් එක දිගටම ප්ලග් කරගෙන ලැප්ටොප් එකේ වැඩ කරයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අලුතෙන් එන මේ ලැප්ටොප්ස් ගොඩක් ස්මාර්ට්, ඒ වගේම ගොඩක් ඉන්ටෙලිජන්ට් ලැප්ටොප්ස්. ඒ හින්දා මේ ලැප්ටොප්ස් වලට පුළුවන් බැටරි එක ෆුල් චාර්ජ් වුණාට පස්සේ එතනින් චාර්ජින් එක නවත්තලා දිගටම කරන්ට් එකෙන් වැඩ කරන විදිහට තමයි දැන් අලුතෙන් එන ලැප්ටොප්ස් ඩිසයින් වෙලා තියෙන්නේ. මේ හින්දා දිගටම චාර්ජ් එක ප්ලග් කරගෙන වැඩ කරයි කියලා කවදාවත් බැටරි එක ඕවර්චාර්ජ් වෙන්නවත් බැටරි එක සවුත්තු වෙන්නවත් ඒක හේතුවක් වෙන්නේ නැහැ. රයිට්. මම හිතනවා මේ කාරණු ගොඩක් ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. කොහොමද ලැප්ටොප් බැටරි එක දිග කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදියට යූස් කරන්න මේ ටිප්ස් ටික අනිවාර්යෙන් ඔයගොල්ලෝ යූස් කරන්න. එහෙම වුණොත් ඔයගලන්ට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ලැප්ටොප් බැටරි එක කාලයක් යූස් කරගෙන පහසුවෙන් වැඩ ටික කරගෙන යන්න. රයිට්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක අනිවාර්යෙන් ලැප්ටොප් යූස් කරන හැම යාළුවෙක්ටම බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.